අයිබන් ඔයතින් අදත් එකතුලා ඉන්නේ TM Sport YouTube channel එකත් එක්ක ඉතින් සිල් දනාම සාදරයෙන් පිළිගන්නවා ඉතින් තාම subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අද අපි කතා කරන්න යන්නේ බොහොම වැදගත් ගොඩක් දෙනෙක් කාලයක් තිස්සේ ඉඳලා තිබ්බ මාතෘකාවක් ගැන water color නැත්නම් දියසාය මාධ්‍යදී ඔයාලා භාවිත කරන්න ඕන අමුද්‍රව්‍ය හා මෙවලම් මොනවාද කියලා අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ගොඩක් තොරතුරු වලට දැනගන්න ලැබෙවි මෙන්න මේ දියසාය මාධ්‍ය කියන මාධ්‍යයේදී චිත්‍ර අඳිනකොට ඔයාලා ඒකට භාවිත කරන මෙවලම් වගේම අමුද්‍රව්‍ය මොනවාද කියලා හරියට දැනගෙන ඉන්නවන හොඳ චිත්‍රයක් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ මෙවලම් හරි ආකාරව භාවිත කරොත් එහෙම. අපේ ලිස්ට් එකේ නම්බර් 1 බ්‍රෂ් නැත්නම් පින්සල් කියන්න පුළුවන් අපිට. ඉතින් මෙන්න මේ පින්සල් ගත්තට පස්සේ ඔයාලට මූලිකම වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ බ්‍රෑන්ඩ්ස් ඒ වගේම මේවා ගැන වැඩි දුර තොරතුරු ගොඩක් ගැඹුරට තොරතුරු තවත් වීඩියෝකින් ගේන්න බලාපොරොත්තු වෙනවා බ්‍රෂ් ගැන විතරක්. ඉතින් ඒකෙදි අපි ගොඩක් තොරතුරු බලමු. අද මම මේකෙදි කියන්නේ ඔයාලට දැනගන්න ඕන අවශ්‍ය මූලික කරුණු ටික විතරයි. ඉතින් මෙන්න මේ බ්‍රෂ් නැත්තම් මෙන්න මේ දියසාය කලර් මික්ස් කරන්න ගන්න පින්තාරු කරන්න ගන්න බ්‍රෂ් පින්සල් වර්ග දෙකක් අපිට මූලිකව හඳුනා ගන්න පුළුවන් කියන්නේ සින්තටික් කෙඳි કૃතිම කෙඳි භාවිත කරන ඒවායි සත්ව කෙඳි නැචරල් කෙඳි ස්වභාවික කෙඳි භාවිත කරන පින්සල් වර්ග දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් මිලෙන් අධිකයි මෙන්න මේ නැචරල් ඒ කියන්නේ ස්වභාවික කෙඳි භාවිත කරලා නිර්මාණය කරන බ්‍රෂස්. ඉතින් ඒවා තමයි ගුණාත්මක භාවයෙන් ගොඩක් හොඳ අපිට හොඳට වැටික් කර ගන්න පුළුවන් මේ වගේ නම්මශීලීතාවය ඒ වගේම ගුණාත්මක භාවය ගොඩක් වැඩි මෙන්න මේ ස්වභාවික කෙඳි වලින් ඒ කියන්නේ ලේනුන්ගෙන් ගන්න කෙඳි වගේ දේවල් වලින් තමයි මෙන්න මේ පින්සල් නිර්මාණය කරන්නේ. ඉතින් ඒ වගේම ගොඩක් හොඳ ගුණාත්මක භාවයෙන් අපිට භාවිත කරන්න පුළුවන් සින්තටික් කෙඳි වලින් કૃතිම කෙඳි වලින් නිර්මාණය කරපු පින්සල් අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් සිතුවම් වල අවශ්‍යතාවය අනුව මෙන්න මේ වර්ග දෙක භාවිත කරන අවස්ථාවන් අපිට උදා වෙනවා. ඒ තැන් වලට වැදගත් විදිහට ඉතින් ඉදිරියේදී බලමු අපි මේ බ්‍රෂස් භාවිත කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයට මූලික වශයෙන් සින්තටික් කෙඳි භාවිත කරලා හදන ඒවායි કૃතිම කෙඳි භාවිත කරලා හදන ඒවායි ස්වභාවික කෙඳි භාවිත කරලා හදන පින්සල් වර්ගයි දෙකක් තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට තවත් වර්ගීකරණයක් කරන්න පුළුවන් මෙන්න මේ බ්‍රෂ් වල හැඩය අනුව කියන්නේ රවුන්ඩඩ් බ්‍රෂ් තියෙනවා කියන්නේ රවුම් හැඩයක් තියෙන මෙන්න මේ කෙඳි ටික ටිකක් උල් සහිත විදිහට වතුරේ පෙනුවට පස්සේ වතුර ගත්තට පස්සේ උලක් වගේ හැදෙන ආකාරයෙන් රවුම් බ්‍රෂ් තියෙනවා. ඉතින් මේ බ්‍රෂ් අංක 1 ඉඳලා අංක 16 වගේ විශාලත්වයන් වලින් වෙනස් වෙනවා. ඉතින් රවුම් බ්‍රෂ් අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ තියෙන බ්‍රෂ් ටයිප් වලින් ගොඩක් බ්‍රෂ් ටයිප් ගන්න බැරි නම් ඔයාලට ගන්න තියෙන හොඳම ඔප්ෂන් එක තමයි රවුන්ඩ් බ්‍රෂ් එක. අපි ඉදිරියට ඒක කතා කරමු. ඉතින් අනෙක් වර්ගය තමයි ෆ්ලැට් බ්‍රෂ්. ඉතින් ෆ්ලැට් වෙලා තියෙන බ්‍රෂස්. ඉතින් ඒ බ්‍රෂ් ඔයාලට ලොකු පදාසයක් ලොකුම ලොකු පදාසයක් ගන්න භාවිත කරන්න පුළුවන්. ඉතින් අඟල් භාගයේ ඉඳන් අඟල් 2 වගේ වගේ වෙනකන් ඊටත් විශාල ෆ්ලැට් බ්‍රෂ් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට ෆ්ලැට් බ්‍රෂ් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බ්‍රෂ් භාවිත කරද්දී සිතුවම් භාවිත කරනකොට සිතුවම් කලර් කරනකොට මේ බ්‍රෂස් වල විවිධ අවශ්‍යතාවයන් එනවා. ලොකු පදාස පාවිච්චි කරන්න මේ කලර් කරන්න ෆ්ලැට් බ්‍රෂ් යොදා ගන්න පුළුවන්. රවුම් බ්‍රෂ් වලින් පොඩි පොයින්ට් ඒ වගේම කීක විවිධ අවශ්‍යතාවයන් එනවා. අපි ඒවත් ඉදිරියට කතා කරමු. ඉතින් අනිත් එක තමයි රිගර් බ්‍රෂ් කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. රිගර් බ්‍රෂ් කියලා තියෙනවා මෙන්න මේ දිග කෙඳි සහිත බ්‍රෂ් තියෙනවා. ඉතින් සියුම් අංග අපිට කලර් කරන්න පුළුවන් ගොඩක් කෙඳි දිග ඉතාලම සියුම්
විදිහට අඳින්න පුළුවන් පින්සල් පහරවල් ගන්න පුළුවන් බ්‍රෂ් වර්ගයක් තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් තව ෆෑන් බ්‍රෂ් නැත්නම් මොබ් බ්‍රෂ් නැත්නම් ස්ටෙන්සිල් බ්‍රෂ් මේ ආකාරයේ විවිධ වර්ගයේ වාත් බ්‍රෂ් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් වැදගත් වශයෙන් මතක් කරන්න ඕන තුන තමයි අපි මතක් කරේ. මම නැවතත් කියන්නම් රවුන්ඩ් බ්‍රෂ්, ෆ්ලැට් බ්‍රෂ්, රෙගුලර් බ්‍රෂ්. ඉතින් ඒවා තමයි තියෙන්නේ. රයිට්. ඉතින් ඔයාලට මෙන්න මේ බ්‍රෂ් තුන ඒ වර්ග තුනෙන් එක එක විවිධ ආකාරයෙන් ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ගොරි වෙන්න එපා. ඔයාට මූලික වශයෙන් රවුන්ඩ් බ්‍රෂ් එකක් ගන්න පුළුවන්. රවුන්ඩ් හැඩති බ්‍රෂ් එකක් ගන්න පුළුවන්. එක්කෝ 10 සයිස් 10 හරි සයිස් 12 හරි. ඉතින් ඒ රවුන්ඩ් බ්‍රෂ් එකෙන් අපිට ලොකු පදාස ගන්නත් පුළුවන්. ඒක ගත්තට පස්සේ අන්තිමට එන උල සහිත කෙඳි හැදිලා උල සහිත මේක නම් පොඩ්ඩක් කෙඳි ටික ඉවර වෙලා දුක. ඒ කෙඳි අන්තිම උල සහිත යෝගෙන් සියුම් තැන් පාට කරන්න පුළුවන් කලර් කරන්න පුළුවන් මල්ටි ටාස්ක් කරන්න පුළුවන් මල්ටි ඒ කියන්නේ කාර්ය ගොඩක් බහු කාර්ය විදියට භාවිත කරන්න පුළුවන් රවුන්ඩර් බ්‍රෂ් එකක් තමයි අපිට ගන්න පුළුවන් රවුන්ඩර් බ්‍රෂ් කියන්නේ බහු කාර්ය පින්සලක් ඉතින් එකක් මතක් කරන්න ඕනේ කියලා හිතුවා ඉතින් ඔයාලට බ්‍රෂ් එකක උඩ කලර් එක වෙනස් නම් මේ තියෙන බ්‍රෂ් වල උඩ තියෙන කලයක පොඩක් වෙනස් නම් වෙනස් කලයකක් උඩින් තියෙනවා නම් ඒක හඳුනා ගන්න පුළුවන් සින්තටික් කැඳි වලින් නිර්මාණය කරපු බ්‍රෂ් එකක් කියලා අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් හොඳ බ්‍රෂ් එකක් වතුරේ පොඟවලා ගත්තට පස්සේ අන්තිමට මේකේ අග උල වගේ ලස්සනට හැදෙනවා නම් ඒක හොඳ බ්‍රෂ් එකක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා බ්‍රෂ් එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන බ්‍රෂ් එකේ තියෙන නම්‍යතාවයේ වගේම බ්‍රෂ් එකේ තියෙන කෙඳි එකට එකට ලස්සනට තියනවාද ඒකඟ ඒකකව ගිහිලා තියනවාද කියන එකක් බලන්න ඕන නැත්නම් ඔයාලා අලුතින් බ්‍රෂ් එකක් ගන්නකොට මෙන්න මේ බ්‍රෂ් එකේ තියෙන කෙඳි ටික ඔක්කොම මෙහෙම විසිරිලා විසිරිලා එකට නැතුව කැත විදිහට තියෙනවා නම් ඒක ටිකක් හොඳ නෑ ඔයාලා බ්‍රෂ් එකක් ගන්නකොට මේකේ තියෙන නම්‍යශීලීතාවය බලන්න බ්‍රෂ් එකේ තියෙන කෙඳි වල තියෙන නම්‍යශීලීතාවය ඒ වගේම මේ බ්‍රෂ් එකේ කෙඳි එක එකට එක කැටියක් ලෙස ලස්සනට තියෙනවා කියලා එකක් බලන්න බ්‍රෂ් එකක් ගන්නකොට. ඉතින් ඔය තමයි අපිට බ්‍රෂ් ගැන කතා කරන්න තියෙන්නේ. පින්සල් ගැන අපි වැඩි කතා කරලා පස්සේ අපිට මතක් කරන්න මෙන්න මේ ඔයාලා ඇත්තටම ගන්නකොට බ්‍රෂ් ගන්නකොට පොඩ්ඩක් හොඳ බ්‍රෂ් එකක් ගන්න බලන්න. ඔයාලා අලුතින් එන දේශයම් අඳින්න අලුතින් එන කෙනෙක් වුණත් අලුතින් එන කෙනෙක් වුණත් හොඳ බ්‍රෂ් එකක් ගන්න බලන්න මොකද ඔයාලගේ බ්‍රෂ් එකේ ක්වලිටි එකත් ඔයාලගේ චිත්‍රයේ ක්වලිටි එකත් බලපානවා අපේ ලිස්ට් එකේ නම්බර් 2 papers ඉතින් නැත්තම් මේ කඩදාසි කියන ඒවා ගැන අපි කතා කරනකොට ඊටාම වැදගත් වශයෙන් සලකන්න ඕන ඔයාලා ඇත්තටම අලුතින්ම මෙන්න මේ වෝටර් කලර් ප්‍රැක්ටිස් කරන එන කෙනෙක් වුණත් ඔයාලට පුළුවන් නම් ටිකක් ගුණාත්මක භාවයෙන් ඉහළ කඩදාසියක් මිලදී ගන්න පුළුවන් නම් ඔයාගේ වෝටර් කලර් සිතුවම පොඩ්ඩක් ඉහළ ගුණාත්මක භාවයකින් අඳින්න හැකියාව ලැබෙනවා. මොකද වෝටර් කලර් කියන්නේ වතුරත් එක්ක වැඩ කරන එකක්. ඉතින් කඩදාසිය ගොඩක්ම වැදගත් වෙනවා වැඩ කරන කඩදාසිය මොකද්ද? ඉතින් කඩදාසියට වතුර උරා ගන්නවද? ඉතින් ඒක චෙක් කරගන්න පුළුවන් ඔයාලටම කඩදාසියට පොඩි වතුරු බින්දුවක් දාලා බලන්න. ඒ වතුරු බින්දුව කඩදාසියෙන් ලීක් වෙනවද අනිත් පැත්තට ගලාගෙන යනවද ලීක් වෙනවද කියලා ඒ වගේම ඒ කඩදාසියෙන් වතුරු බින්දුවක් දාලා බලන්න වතුරු බින්දුව වෙනාට පස්සේ නිකන් පැච් එකක් වගේ හිටිනවද කියලා කඩදාසියේ. ඉතින් ඔන්න ඔයාගේ ආකාරයෙන් ඔයාලට කඩදාසිය පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන්. ඉතින් අපිට කඩදාසිය බලාගන්න පුළුවන් තනි සුදෙන් තියෙන කඩදාසි ගන්න පුළුවන්. ඒ වගේම ටිකක් පැහැය වෙනස් වන ටිකක් ලානෙකට වගේම ගහපඩ පුරු විවිධාකාරයේ කඩදාසි අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට හොඳ කඩදාසි වශයෙන් කෙන්ට් කොන්කරා වගේ කඩදාසි වල අපිට මෙන්න මේ වෝටර් කලර් සිතුවම් අඳින්න භාවිත කරන්න පුළුවන්. ඒ වගේම වෝටර් කලර් වලටම නිර්මාණය කරන කඩදාසි වර්ග ටිකක් තියෙනවා. ඉතින් ඒක තමයි ෆැබ්‍රියාමනෝ ආටිස්ටිකෝ කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඒවා ටිකක් මිලෙන් අධිකයි. ඉතින් පුළුවන් නම් අරන් වැඩ කරලා බලන්න. තව තියෙනවා අපේ ෆෝල්ඩ් එකෙන් ගන්නවා ෆෝල්ඩ් බ්‍රෑන්ඩ් එකෙන් ගන්නවා සෑන්ඩ් වෝටර් ප්‍රූෆ් ෆෝල්ඩ් කියලා කොලයක්. ඒ වගේම තමයි ආචස් කියලා තව එකක් තියෙනවා. මේවා හදන්නේ වෝටර් කලර් අඳින්නම තමයි මෙන්න මේ පේපර්ස් හදන්නේ.
තින් ආචස් කියන්නේ හොඳ පේප එකක් වැඩ කරලා බලන්නේ මිලෙන් නම් ටිකක් අධිකයි ගොඩක් අධිකයි මිලෙන් ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට පේපර්ස් ගැන කතා කරන්න පුළුවන් ඉතින් පේපර්ස් අපිට බලා ගන්න පුළුවන් සුමුදු සිනිඳු මතු පිටක් තියෙන වගේම රෆ් මතු පිටක් තියෙන ආකාරයට පේපර්ස් වර්ග දෙකක් තව ආකාරයට අපිට බලා ගන්න පුළුවන් ඉතින් චිත්‍ර අඳිනකොට ඔයාලා පේපර් එකේ අඳින්න ඕන හරි පැත්ත තෝරගන්නත් ඕන ටිකක් රෆ් පැත්ත තමයි ඔයාලා චිත්‍ර අඳින්න ගන්න ඕන පේපර් එකේ තියෙන රෆ් පැත්ත අනිවාර්යයෙන්ම ගන්න අනෙකුත් පැත්තෙන් ගස්සුමට විදියට තියෙන සමහර පේපර්ස් නම් තියෙන දෙපැත්තෙන් වැඩ කරන්න පුළුවන් ආකාරයට ඉතින් මතක් කරලා ඔයා චිත්‍ර අඳින්න ගන්නකොට පේපර් එකේ රෆ් පැත්ත අනිවාර්යයෙන්ම ගන්න ඒ වගේම මෙන්න මේ චිත්‍ර අඳිනකොට ඔයාලා අත් දෙක හොඳට සෝදාගෙන පාවිච්චි කරන්න නැත්නම් අතේ තියෙන තෙල් වගේ කුණු දූවිලි ගෑවුනාට පස්සේ කඩදාසි ගෑවුනාට පස්සේ සමහර කඩදාසි වල ඒවා පාට කරාස පස්සෙත් ඒවා තෙල් වගේ දේවල් අතේ තිබිලා ගෑවිලුත් එමේ තැන් වල පාට ගෑවි නොගෑවි නිකන් පැචස් වගේ දින්න පුළුවන් ඔයාලගේ දියසාර චිත්‍රයේ ඉතින් ඒව ගැන සැලකිලිමත් වෙන්න ඉතින් මම හිතනවා පේපර්ස් ගැන තවත් දැන් මොකෙන්නේ නැති මම පේපර්ස් ගැන තවත් කරුණු බොහෝ දෙයක් රස කරලා තවත් වෙනම වීඩියෝ එකක් කරනවා වෙනම පේපර්ස් වලට විතරක් රයිට් අපේ ලිස්ට් එකේ ට්‍රී සායම් සායම් ගත්තට පස්සේ අපිට වෝටර් කලර් සායම් බලා ගන්න පුළුවන් දෙවිදියකට අපිට තියෙනවා මෙන්න මේ ट्यूब कलर्स ट्यूब විදියට අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම සයම් කැට සයම් කේ මෙන්න මේ කැට විදියට බලා ගන්න පුළුවන් ඔයාලේ පැලට් එකේම සයම් කැටයක් විදියට එක එක තැන්වල තියෙනවා ඉතින් මේ කැට තියෙන ඒවා සයම් කැටයක් වගේ කුට්ටියක් වගේ තියෙන ඒවා අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ස්කෙචස් හදින්න කොහේ හරි ගිහිල්ලා හදිස්සියේ ස්කෙචස් හදින්න වගේ දේවල් වලට ගන්න පුළුවන් ඉතින් मैंने में ट्यूब तमाय सायम ट्यूब ये सायम ट्यूब पे का तमाय गोड़ा म होंडे इतना हम लेसी मगर तमाय वो कलर मिक्स करेगा नहीं तमाय लेसी ट्यूब पे इंग और क्या ना इतना हम लेसी इंग गाना पूर्व आंधे तमाय ट्यूब वाटर कलर ट्यूब वाटर कलर क्या ना आपका ताकर ने कोटर मैंने में अभी बाला गाना पूर्व में वा හයි නයි කියන්නේ කලර්ස් හය ඉඳන් 24 ඊටවත් වඩා වැඩි කලර්ස් වලට එක එක විදිහට යනවා. ඉතින් වෝටර් කලර් වලදී ඔයාලට දෙකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් කලර් කියලා තව එකක් තියෙනවා. ආටිස්ටික් කලර්ස් කියලා තව එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මම දැන් අරන් තියෙන කැමල් එකනේ. කැමල් එකේම මෙතන තියෙන්නේ ආටිස්ටික් ආටිස්ටික් කියලා තමයි මෙතන මේක තියෙන්නේ කලර් ඇසෙට් එක තියෙන්නේ. ඉතින් මේ කැමල් එකේම ස්ටුඩන්ට් කියලා ගහලා මෙතන තියෙනවා. ඉතින් මෙන්න මේ දෙකේ ගුණාත්මකභාවය වෙනස්. ආටිස්ටිකේ ආටිස්ටික් කියන එකේ ටිකක් කලර්ස් වල දෙන ගුණාත්මකභාවය වැඩි. ඒ වගේම මිලෙනු ටිකක් අධිකයි. ඉතින් ඔයාලට පටන් ගන්න කෙනෙක් වශයෙන් ස්ටුඩන්ට් කියන කෙනෙක් ඇත්තටම ඒ බජට් එකක් ලොකු වෙන්නේ නැත්තම් ස්ටුඩන්ට් කියන කලර් සෙට් එකට ගියාට කමක් නැහැ. නමුත් පුළුවන් නම් මම ප්‍රිෆර් කරනවා ආටිස්ටික් කියන කලර් සෙට් එකට යන්න. ඒක වඩා හොඳයි. ඉතින් ඔයාලා මුලදී පටන් ගන්නකොටම මෙන්න මේ වෝටර් කලර් වලදී කලර් සෙට් එක වශයෙන් කලර්ස් 12ක් තියෙන නැත්නම් කලර්ස් 24ක් තියෙන ගොඩක් කලර්ස් වලට යන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔයාලා පටන් ගන්න කෙනෙක් වශයෙන් අඩුම කලර් 6ක් තිබ්බත් බොහොම ප්‍රමාණවත්. මොකද මේ කලර් 6 මික්ස් කරලා ඔයාලට තවත් විවිධාකාරයේ ගොඩක් කලර්ස් හදා ගන්න පුළුවන්. ඉතින් එන්නේ මේ විදිහට ඔයා මේ කලර්ස් මික්ස් කරද්දී ඔයාලට ඒ කලර් මික්සින් හැකියාව තවත් වැඩි දියුණු වෙනවා. ඒ නිසා ඔයා මූලිකව වෝටර් කලර් වලට අලුත් කෙනෙක් නම් බොහොම ප්‍රමාණවත් කලර්ස් 6ක් තියෙන එකක් ගන්න එකත් ඉතින් එකක් මතක් කරන්න ඕනේ කියලා හිතුවා. ඒ වගේම අපිට දැන් වෙන පොලේදී මෙන්න මේ ටියුබ් වෙන වෙන වශයෙන් අපිට මිලදී ගන්නත් හැකියාව ලැබෙනවා. ඒකෙන් ඔයාලට සල්ලි ඉතුරු කර ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කලර් ටික විතරක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද හොඳ බ්‍රෑන්ඩ් එක මොකද්ද වෝටර් කලර් වලට අපි භාවිත කරන්න ඕන. ඉතින් මම කතා කරපු විදිහට ස්ටුඩන්ට් කියන එකයි ආටිස්ටික් කියන එකයි වේරියේෂන් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඔයාලට
ආටිස්ටික් කෙනෙකුට යන්න පුළුවන් නම් හොඳයි. බ්‍රෑන්ඩ් වශයෙන් ගන්නකොට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් සාමාන්‍යයෙන් වැඩ කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තමයි Pentel එකයි Camel ආටිස්ටික් එක. Camel එකේ ස්ටුඩන්ට් එකක් මම ප්‍රිෆර් කරන්නේ නැහැ ඒ ලෙවල් වගේ ළමයෙක්ට. Pentel එකෙත් සාමාන්‍ය බල හොඳයි. ඒකට මගේ මේ මගේ කියන්නේ මගේ පර්සනල් අයිඩියා එක, මගේ පර්සනල් ඔපිනියන් එක මම මේ කියන්නේ, මගේ අදහස. Pentel එකට වඩා මට නම් Camel එක හොඳයි. Camel ස්ටුඩන්ට් එක නෙමෙයි, Camel ආටිස්ටික් එක වඩා හොඳයි මට. මේකේ නම් ගහලා නැහැ ස්ටුඩන්ට් මොකද්ද කියලා. Pentel එකේ තින් මම ප්‍රිෆර් කරනවා ඔයාලා යූස් කරලා බලනවා, තවත් කයකින් අහලා බලන්න, පාවිච්චි කරපුවා එකෙන් ලංකාව තුලදී මිලදී ගන්න පුළුවන් ඒ ලෙවල් කරන කෙනෙක්ට, ඕ ලෙවල් කරන කෙනෙක්ට සාමාන්‍ය වෝට කලර් කරන හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මිලදී ගන්න පුළුවන් හොඳ එකක් තමයි මෙන්න මේ Camel ආටිස්ටික් කියන වෝට කලර් බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒකට යන්න පුළුවන් එක සාමාන්‍ය හොඳයි. රයිට්. තවත් තියෙන මිනිසෙන් දැන් නිව්ටන් කියලා තව කල බ්‍රෑන්ඩ් තියෙන ටින් ඒවා සුපිරි. ඉතින් ඒවා ටිකක් මිලෙන් අධිකයි. ඒ වගේම මේ දවස් වල ලංකාව තුලදී ගන්නත් ටිකක් අපහසු මට්ටමක් තමයි තියෙන්නේ. ඉතින් ඔනුව තමයි අපිට මෙන්න මේ කලර්ස් ගැන කතා කරන්න තියෙන්නේ. මතක තියාගන්න අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක් ආටිස්ටික් කියන එකයි ආටිස්ට් කියන එක. ඉතින් මම මෙන්න මේ වට කලර්ස් ගැනත් ඉදිරියේදී තව වීඩියෝ එකක් ගේන්න එතනදී මම කතා කරන්න තවත් ගැඹුරට ගිහිල්ලා මේ කරුණු ටිකක් වැඩිපුරව. රයිට්. ඊට පස්සේ අපිට මොනවද අවශ්‍ය වෙන්නේ දියසයම් චිත්‍රයක් නිර්මාණය කරන්න. පැලට් එකක් ඕන, වර්ණ පලකයක් කියන පුළුවන් පැලට් එකක්. පැලට් කියන්නේ ඔයාලා කවුරුත් දන්නවා මෙන්න මේ පැලට් එකක් අපිට අවශ්‍ය වෙනවා කලර් ටික මික්ස් කරගන්න. ඉතින් ඔයාලට පැලට් එකක් නැත්තම් පිගානයක් වගේ එකක් ගන්න පුළුවන්, ප්ලේට් එකක් වශයෙන් ගන්න, ප්ලේට් එකක් වගේ ගන්න පුළුවන්. නමුත් මේ ඔයාලට පුළුවන් නම් පැලට් එකක් සුදු පැහැතියකින් ගන්න. මොකද විශේෂත්වය ඔයාට මේකේ මික්ස් කරන කලර්ස් හොඳට පේනවා සුදු පැහැති ඒ පාට තියෙන පැලට් එකක් ගත්තොත්. එහෙනම් ඔයාලට මික්ස් කරන කලර් එක හොඳට පේනවා. කලර්ස් මොනවාද, යාපිලි වෙලාවද, මඩ වෙලාවද, ඒවා හොඳට ලස්සනට පේනවා. ඒ වගේම අනිකුත් කලර්ස් වලට මික්ස් නොවි පිගානයක් ගත්තොත් එහෙම ඔයාලට හැම තැනම දාලා එතන කලර්ස් එකටනේ මික්ස් කරන්න වෙන්නේ. ඉතින් අනිකුත් කලර්ස් වලට මික්ස් නොවි වෙන වෙන තැන් වල මේකේ වෙන වෙන වලවල් තියෙනවා. ඉතින් ඒ වගේ කලර්ස් ලස්සනට මික්ස් කරන්න පුළුවන්. ඉතින් කලර්ස් පැලට් එක දිහා දාන එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දාන කොටත් ඔයාලට පුළුවන් එක පැත්තකට දාන්න පුළුවන් උණුසුම් වර්ණමාලාවන් ටික, අනිත් පැත්තට දාන්න පුළුවන් සීත වර්ණමාලාවන්. ඉතින් මෙතනදී මම පොඩි වැරද්දක් කරලා දෙනවා. මෙතන මේ සීත වර්ණ වලටත් උණුසුම් වර්ණ දාලා පොඩ්ඩක් පැලට් එක මික්ස් කරගෙන දිනනවා. ඉතින් එක පැත්තකට ඔයාලට දාගෙන යන්න පුළුවන් උණුසුම් වර්ණමාලාව, ඒ වගේම අනෙක් පැත්තට ඔයාලට දාගන්න පුළුවන් සීත වර්ණමාලාව. ඉතින් එතකොට ඔයාලට ඉතාම ලේසි වර්ණ කලර් කරනකොට මොනවාද කලර් කරන්න ඕන කියන ඒවා ඉක්මනට තෝරගන්න පුළුවන් ඔයාලා ඒ විදිහට ලස්සනට පැලට් එකට කලර්ස් ටික දාගත්තට පස්සේ. ඉතින් මෙන්න මේ පුංචි වලල් වලට කලර් ටික දාන්න පුළුවන්, ඒ වගේම ලොකු වලල් වලට ඔයාලා කලර් මික්ස් කරන්න ගන්න පුළුවන්. රයිට්. ඉතින් තවත් අපිට පැලට් එක ගැන මම තව එකක් කියන්නම්. පැලට් එක ඇත්තටම සෝදන්න අවශ්‍ය නැහැ. සෝදන්නේ නැතුව පසුවත් අපිට මේ පාට මික්ස් කරගන්න පුළුවන්, වතුර දාලා පස්සේ මික්ස් කරගන්න පුළුවන්. ඒවත් අපිට නැවත චිත්‍රයට භාවිත කරන්න පුළුවන් අවස්ථා එනවා. ඉතින් පැලට් එක සෝදන්න අවශ්‍ය නැහැ. ඒ සෝදන්නේ නැති විදිහට පාවිච්චි කරොත් එහෙම ඔයාලට ඔයාලගේ පාට ටික පරිස්සම් කරගන්න පුළුවන්. අතටත් විතරයි කලර් මික්ස් කරන එකත් තව පොඩ්ඩක් වර්ධනය වෙනවා. ඉතින් ඔයාලා ඒක ප්‍රැක්ටිස් එකෙන් තමයි ගොඩනගා ගන්න ඕනේ. නැත්තම් මේ කලර්ස් ඔක්කොම මික්ස් වෙලා මඩ පාටක් හදලා ඒවා අවුල් යන්නත් පුළුවන්. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරගන්න ඔයාලා මේක වැඩ කරනකොට. ඉතින් අපිට ඔන්න ඔය කලර් පැලට් එකට පස්සේ අපේ ඊළඟ ලිස්ට් එකේ අංකය තමයි මෙන්න මේ මොකක් හරි භාජනයක් ඕන අපිට. වතුර දාගන්න භාජනයක් අපිට අවශ්‍යයි. ඉතින් ඒකට ඔයාලට ගන්න පුළුවන් මොකක් හරි කප් එකක් නැත්නම් කෝපයක් වගේ දෙයක් ගන්න පුළුවන්. ඒවට මම ටිකක් කියන්නම්. ඉතාම පුංචි කෝප් එකක්
පුංචි කප් එකකට වඩා ටිකක් විශාල ලොකු කප් එකක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් මම තව එකක් ඇඩ් කරන්නම් මෙතෙන්ට. ඔයාලා වතුර දාගන්න කප් එකක් ගන්නකොට අනිවාර්යෙන්ම කප් දෙකක් ගන්න. එක කප් එකකින් බ්‍රෂ් එක හොදන්න. ඊට පස්සේ අනෙක් කප් එකෙන් වතුර අරගෙන ඇවිල්ලා කලර් මික්ස් කරන්න. මොකද ඔයා හොදනම හොදන කලයකින්ම වතුර ටිකක් අරගෙන ආයෙ මික්ස් කරොත් එහෙම ඔයාගේ කලයක මඩ වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඔයාලට පුළුවන් කප් දෙකක් භාවිත කරන්න වතුර කෝප්ප දෙකක් භාවිත කරන්න පුළුවන් එක කෝප්පෙකින් පින්සල හොදන්න. ඊට පස්සේ අනෙක් කෝප්පෙන් අලුතින් වතුර අරන් කලර් මික්ස් කරගන්න. ඉතින් මේකත් මතක තියාගන්න ඔයාලා හොඳ චිත්‍රයක් නිර්මාණය කරනකොට ඒකත් වැදගත් වෙනවා. අපේ ලිස්ට් එකේ ඊළඟ අංකය තමයි මෙන්න මේ ඊසල් නැත්නම් drawing board චිත්‍ර ආධාරක කියලා අපිට කියන්න පුළුවන්. ඔයාලා චිත්‍රය අඳින්න චිත්‍රය තියාගන්න තැන. ඉතින් ඔයාලා ෆ්ලැට් මේසයක් උඩ තිබ්බොත් එහෙම චිත්‍රය වතුර දැම්මට පස්සේ ඒක ගලා යාමක් සිදු වෙන්නේ නැහැ. ලස්සනට ඔයාට අවශ්‍ය විදිහට ඒක ගලා යාමක් සිදු වෙන්නේ නැහැ. ඔයාලා චිත්‍රය අඳිනකොට චිත්‍රය අංශක 45කට වගේ ඇන්ගල් කරගෙන අඳින්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් එහෙම කරාට පස්සේ ඔයාලට ලස්සනට වර්ණ ගලාගෙන එනවා. ඒ ගලාගෙන ඇවිල්ලා ඒ වර්ණ මික්ස් වෙලා මෙන්න මේ ගලාගෙන යාමත් එක්ක වැඩ කිරීමම තමයි වෝටර් කලර් වල තියෙන ගුණාත්මකභාවයේ ලස්සන ඒ කලර් වතුරත් එක්ක මික්ස් වෙලා හැදෙන ඉෆෙක්ට් තමයි ලස්සන විදිහට අපිට ගන්න පුළුවන්. ඒ නිසා චිත්‍රය ඇල කරලා වර්ණ ගලා යන දීලා ඒවත් එක්ක වැඩ කරද්දී බය වෙන්න එපා. හැම වැඩ කරන්න ඒවා එක්ක වැඩ කරලා පුරුදු වෙන්න. ඒ නිසා වාට ඊසල් එකක් භාවිත කරන්න පුළුවන්. ඊසල් එකක් කියන්නේ මොකද්ද කියලා චිත්‍රය තියාගෙන කොහේ හරි තියාගෙන ලස්සනට ඇල කරගෙන අඳින්න පුළුවන් එකක් තමයි ඊසල් එකක් කියන්නේ. ඉතින් වාට ඊසල් එකක් හොයාගන්නේ නැත්නම් වාට පුළුවන් drawing board එකක් හොයාගන්න. drawing board එකක් තියාගෙන ඒකෙන් වාට ලස්සනට පේපර් එක drawing board එකට attach කරගෙන බෝඩ් එකේ ගහලා ලස්සන එක අංශක 45කට ඇන්ගල් කරලා තියාගෙන අඳින්න පුළුවන්. ලස්සනට අඳින්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මම ප්‍රිෆර් කරනවා නිකම්ම මේසයක් උඩ චිත්‍රය තියාගන්නේ නැතුව අඩුම තරමින් drawing board එකක් හරි use කරන්න. ඉතින් hard board එකක් අතොත් බොහොම ප්‍රමාණවත්. දැන් පුංචි ලොකු බර බෝඩ් ලෑලි ගන්න එපා. එතකොට ඒවා උස්සගෙන ඉන්න තව කන්න ඕන. ඉතින් ලොකු බර ඒවා ගන්න එපා. නිකන් සාමාන්‍ය hard board එකක් වගේ ලස්සනට සැහැල්ලු board එකක් අරගෙන ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඒක ලස්සන තියාගෙන. ඉතින් ඔන්නවා තමයි මෙවලම් ගැන කතා කරගෙන යනකොට අපිට තවත් මෙවලම් ගැන කතා කරගෙන යනකොට තවත් ගොඩක් දෙනෙක් හිතන්නේ නැති නමුත් අත්‍යවශ්‍යම අම්බ්‍රෙල්ලා තමයි මේ ස්ප්‍රේ බෝතල් එක. ස්ප්‍රේ බෝතලයක් අපිට ගොඩක් වැදගත් වෙනවා. ස්ප්‍රේ බෝතලයක් වැදගත් වෙන්නේ ඇයිද දන්නවද? සාමාන්‍යයෙන් ඔය චිත්‍රය ඇඳගෙන යනකොට යම් කිසි කොටස් වේලෙන්න පුළුවන්. ඉතින් ඒවා වේලුණාට පස්සේ පින්සල ආධාර කරගෙන ඔයා වතුර එතනට දාලා තව ටිකක් තෙත් කරන්න හැදුවොත් එහෙම ඔයා කලින් දාලා තිබ්බ වර්ණය පොඩ්ඩක් සේදිලා යෑමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ කලින් දාපු වර්ණයටත් කිසිම ඩැමේජ් එකක් හානියක් වෙන්න නොදී ඒ වගේම ඒ කොලේ ඒ හරිය ඒ අවශ්‍ය තැන තව ටිකක් තෙත් කර ගන්න අවශ්‍ය අවස්ථාවකදී ඔයාලට ස්ප්‍රේ බොටල් එකක් යූස් කරලා එතනට වතුර ටිකක් ස්ප්‍රේ කරලා ඉවර වෙලා එතන වැඩ කරන්න පුළුවන්. තවත් ලේසියෙන් ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් ස්ප්‍රේ බොටල් එකක් යූස් කරන්න. ඉතින් මම මේවා ඉදිරියේදී ඔයාලත් එක්ක වැඩ කරද්දිම මම කියලා දෙන්න මේවා යූස් කරන්නේ කොහොමද කියලා. ඉතින් මතක තියාගන්න ස්ප්‍රේ බොටල් එකකුත් ඔයාලට සෙට් කර ගන්න පුළුවන් ඔයාගේ මෙන්න මේ අම්බ්‍රෝපේ වලට. රයිට්. ඊට පස්සේ කතා කරන්න අවශ්‍යයි මෙන්න මේ පැන්සල් ගැන. වෝටර් කලර් වලදී ඔයාලට පැන්සලින් අපි ඩ්‍රොයින් එක අඳින්න අවශ්‍යයි. ඉතින් ඩ්‍රොයින් එක අඳිනකොට පුළුවන් තරම් භාවිත කරන්න HB පැන්සලක්. HB පැන්සලක් යූස් කරන්න නැත්නම් ක්ලච් පැන්සල් එකක් ටච් පැන්සල් එකක් යූස් කරන්න. ඉතින් මේකේ පරමාර්ථය තමයි HB පැන්සලක් භාවිත කරලා ඉතාම ගොඩක්ම තදට නැතුව ඉතාම සිහින්ව අඳින්න
මකන්න ලේසි වෙන ඉතාලම තද එක ඇඳුත් එහෙම වට බොට කල එක කල ගන්න කොටත් අවුල් වෙනවා ඒ වගේ මේවා ආයෙ නැත්නම් මකනකොට කොලෙන් ඩැමේජ් වෙන්න පුළුවන් ඒ නිසා පුළුවන් තරම් HB පැන්සලකින් ඔයාගේ ඩ්‍රෝයින් එක අඳින්න බලන්න නැත්නම් ටච් පෙන්සිල් එකේ ඔයාගේ ඩ්‍රෝයින් එක අඳින්න HB කියන රේන්ජ් එකේ ඉන්න බලන්න ඔයා ඩ්‍රෝයින් එක අඳිනකොට අනිවාර්යයෙන්ම ඒ වගේම ඔයාලා ඩ්‍රෝයින් එක ඇඳලා පස්සේ ඒ අනවශ්‍ය කොටස් වැඩියෙන් අපිට අඳින ස්කෙච් වල තියෙන අනවශ්‍ය රේඛා ඉතාලම පරිස්සමෙන් මකනෙ මකලා දාන්න පුළුවන් තරම් මකනෙ මකන ප්‍රමාණය අඩු කරගන්න මොකද සමහර කොළවලදී මේ මැකුවට පස්සේ ඒ වගේ පැචස් දෙන්න පුළුවන් ඔයාලා කලර්ස් දැම්මට පස්සේ පස්සේ ඔබට කලර් එක ඩ්‍රොයින් එක පාට කරද්දී ඒ මකපු ස්ථානවල පැචස් හිටින්න පුළුවන් පැල්ලම් හිටින්න පුළුවන් ඒ නිසා බොහොම පරිස්සමෙන් මකන එක අඩු කරගන්න ඔයාලා වෝටර් කලර්වලදී රයිට් ඔව ගැන කතා කරාට පස්සේ අපිට තවත් අත්‍යවශ්‍යම නෑ ඒවට සමහර යූස් කරනවා ඒ තමයි අපේ ඊළඟ මෙන්න මේ ඩ්‍රයර් එකක් නැත්නම් මේ විදුලි වියලනය ඔයාලා ඇත්තටම ඔයාලා ඒ ලෙවල් මට්ටමේට ඒවා ඇත්තටම අවශ්‍ය වෙන්නේ නෑ නමුත් මතක් කරන්න ඕනේ කියලා හිතනවා සමහර ප්‍රොෆෙෂනල් ආටිස්ට්ලා කියන්නේ වෘත්තිමය වශයෙන් මෙන්න මේ වෝටර් කලර් සාධාරණ ආටිස්ට්ලා භාවිත කරනවා මේ විදුලි ඩ්‍රයර් එකක් ඉතින් ඔයාලේ පුළුවන් හෙයා ඩ්‍රයර් එකකුත් මේකට භාවිත කරන්න ඒ කියන්නේ ඉතාම ඉක්මනට වේලෙන්න අවශ්‍ය කොටස් ඔයාලට හෙයා ඩ්‍රයර් එකක් හරි භාවිත කරලා ඉතාම ඉක්මනින් වේලා ගන්න පුළුවන් ඔයාලට ඒක ස්ප්‍රෙඩ් වෙලා යන්න නොදී වේතින්ම ඉක්මනින් වේලා ගැනීම හැකියාවක් තියෙනවා ඔයාලා ඩ්‍රයර් එකක් යූස් කරත් එහෙම ඉතින් ඒ වගේම තමයි අපිට තවත් මතක් කරන්න ඕන තවත් ලිස්ට් එකේ තියෙන අංකයක් තමයි මෙන්න මේ මාස්කින් ටේප් මාස්කින් ටේප් භාවිත කරලා ඔයාට ඔයාගේ ඩ්‍රෝයින් එක ඩ්‍රෝයින් බෝඩ් එකට ඇටච් කරගන්න නැත්නම් අලව ගන්න පුළුවන්. ඉතින් ඒක අලවද්දී ඔයාලට යම් කිසි ආකාරයක බෝඩ් එකක් අන්තිමට ඉතුරු වෙනවා. පේපර් එකේ ඩ්‍රෝයින් එකේ වටේට ඒ අලෝපු මාස්කින් ටේප් එක අලෝපු තැන යම් කිසි බෝඩ් එකක් අපිට වටේට ඉතුරු වෙනවා. ඉතින් ඒක ඒ බෝඩ් එකක් ඉතුරු වුණාට පස්සේ ඒක තමයි ලස්සනයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඩ්‍රෝයින් එක ඩ්‍රෝයින් බෝඩ් එකට අලවන්න මාස්කින් ටේප් යූස් කරන්න කියන්නේ වටේටම ගන්න අයිනින් හතර පැත්තෙන් මෙහෙම පොඩි පොඩි පැටි දෙකක් නෙමෙයි ලස්සන හතර පැත්තෙන් මෙහෙම ෆ්‍රේම් එකක් හිටින විදිහට ලස්සන එක අලවන්න අලවලා චිත්‍ර ඉවර කරලා ඒක වේලුවට පස්සේ ගලවලා දැම්මට පස්සේ මාර ලස්සනයි වටේ ෆ්‍රේම් එකක් එක්ක තියෙනකොට ඒක ඉතාම ලස්සනයි ඉතින් වටේම ලස්සන ෆ්‍රේම් එකක් ඉදිරිය කරගන්න පුළුවන් මාස්කින් ටේප් එකක් භාවිත කිරීමෙන් ඒ වගේ පාස්වෙන් ඩ්‍රෝයින් බෝඩ් එකට ඩ්‍රෝයින් එක ප්ලේස් කරගන්නත් පුළුවන් අලව ගන්න පුළුවන් ඉතින් මේ මාස්කින් ටේප් ඉතාම ඉක්මනින් ලස්සනට ගැලවෙනවා ඒ වගේම තදට හිටින්නේ ඉතින් පරිස්සමෙන් ගලවන්නත් ඕනේ ඒ වගේම තාය එක ඇත්තටම ලස්සනට ගැලවෙනවා ඉතින් මාස්කින් ටේප් භාවිත කරන්න පුළුවන් ඔයාලා වෝටර් කලර් භාවිත කරද්දී ඉතින් ඕවා තමයි අපිට වෝටර් කලර් හදාාරනකොට මූලික වශයෙන් අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික මේව ලම් ටික අමතනවා අද ඔයාලා ගොඩක් දැනුමක් එකතු කරගන්න ඇති ඔයාලගේ වෝටර් කලර් දියසෑම වලට ඉතින් මෙතනදී අපි කතා කරපු අමුද්‍රව්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය ගැන මම නැවතත් ගැඹුරින් කතා කරන වීඩියෝ ටිකක් ඉදිරියේදී බලා ගන්න පුළුවන් මේදී පේපර්ස් ගැන ඒ වගේම වෝටර් කලර් මෙන්න මේ ටියුබ් ගැන ඒ වගේම පින්සල් ගැන මේවා ගැන අපි ඉදිරියේදී තවත් තවදුරටත් වැඩිදුරට කතා කරමු. ඉතින් අපි අද කතා කරපු මේවලම් ටික මම නැවත මතක් කරොත් එහෙම අපිට භාවිත කරන්න මුලින්ම භාවිත කරන්න ඕන පින්සල්, පේපර්ස්, ඒ වගේම ඩ්‍රෝයින් බෝඩ් එකක් නැත්නම් ඊසල් එකක් නැත්නම් අපිට මෙන්න මේ දිනවා මාස්කින් ටේප්, ඒ වගේම ඔයාලට කප් එකක් ඕන, වතුර පුරව ගන්න, ඒ වගේම පැලට් එකක් ඕන. ඉතින් ඒ වගේම පැන්සල තියෙනවා, පැන්සල ගන්න ඕන, ඒ වගේම හෙයා ඩ්‍රයර් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් අපි ඔය තමයි සරල වශයෙන් අපි අද වීඩියෝ එකේදී කතා කරේ මෙන්න මේ ඒවා තමයි අපිට තියෙන සරල වශයෙන් කතා කරන තියෙන කොටස් ගැන කතා කරනකොට ටූල්ස් වගේ දේවල් අපි ගැන කතා කරනකොට ඉතින් ඉදිරියට මාර්කි වගේම අලෝකයක් කැපරෙන් අපි කතා කරමු. රයිට්, අද වීඩියෝ එකේ ලොකු දැනුමක් පාලා ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින්
ඔයාලා මාවත subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද ඉදිරියේදී මම තවත් කතා කරන වගේම ඔයාලත් එක්ක වැඩ කරන මේ DSIM ගැන DSIM මේක එහෙම ගැන ඉතින් ඒවා ඉදිරියට බලා ගන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම පළවෙනි පත් බාර් subscribe button press කළා. මම subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මෙන්න මේ membership ගන්න පුළුවන් ඔයාලට මගේ channel එකේ. ඉතින් membership ගන්න මතක් කරනවා. वीडियो को लाइक करना मत करना तब क्रिएटर में धर्म संभार लागर शेयर करेंगे वाटी कमेंट पल सी दाने तमेंट अदर वीडियो मेरे तात वीडियो सुबह सुबह दस गिले।